ඔබෙ පන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේම වර්ගන. මම පත්සලා කුලසූරිය මුලින් මවධනය ප්‍රතිී සිරස් තල වෙත. පහේ කඩීම සූදානම්. රටපුරා සංවර්ධන සංග්‍රාමයක්. අයිටයෙන් මාාධ්‍යත වීප දහතුන් වන අධිරත් සාර්ථකව. ජාතික මල්ලක්‍රීඩා ශූරතාව වලිය උහුසුම් උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල වැඩස්ථහන් වල තවත් රහසක් එඩියට. පස්සන ශ්‍රීණිය ශිෂ්‍යත්තු විභාගේ හෙට පැවැත්වෙනවා. ඒ සඳහා සියලු කටයුතු සූ දන බව, විභාග කොමසාරිස්්චනන්රාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ. ශශුෂ්‍යාවන්ක නියතු පනීේ තමයිදපුතේ විශේෂය විභාගයට ඉදිරිපත්වීමදී අවශ්‍ය මූලික දේවල් වන පැන්සල්ල පෑන මখනය යනාදිය ස්‍රගත්න යාමට අමතත් කරන්න එपाා ඒවගේම කමශේ හෝ ගවමේ වම් පස්ස ඉහල කලබරේ ඔබේ විභාගන්ගේ තල්මගන්න එීමටත් අමතත් කරන්නपाා විවාාගයට සූදානම්දීමත් පුංච ඔබේ ලොකු හැකියාවක් හපන්තමා ඒවගේම දයකර විමෝ කියෙන පන්ති භාර ගුරුවරයෙපු හෝ ගරුවරියකට ඔබේ දරවා ාරදී ඇති නිසා සම දරවාග ගවාගේ ම ඔවන් මෙත බාර දෙන්න. වගේම ඔවන්ගේ උපරේස් පරිී ැනුන්දුු ගේ ලාවතම පාසටහි ළමයාා යවන් සියල් අවසන්නම උපසු නැවත බාරගන්න. කිසිදු සලබලයක් දරවාට ඇති කරන්නයටඉප, ඔහු බොවන් සතුටෙන් යුතුව විවාගේ සමහස් දිිර ගක්වීමට අවකාස කතාදෙන්.. පිබිතමු පොළොන් හරුව වැඩසටහන යටතේ ව්‍යාප්‍රතියක සියාසූවාක ජොනකතකිරීමම සාර්ථකව අවසන් වා. ශේෂත්‍ර පහකොස්සේ පොනරුව දිශ්‍රකම ආවරණය වන පරිදි පිබිදිමු පොළොනරුව වැඩසට හන ප්‍රියාත්ක කරුණා. තමන්කඩුව ප්‍රාදේශයල් ලේකම් කොට්ටාසේ සේවා මුක්ත කදවුර මහා විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනගල්ලහා ීරපුර කිෂ්ට විද්‍යාලේ නව පන්තිකාමර ගොඩනගල් වෘත කිරීම සිද වුණ. එෙන්ම රුපියල්මිලියන ොහක් වේදමින් ලංකාපපුර මහා විද්‍යාලයේ ඉදිකළ පාමික කිරුම් අධ්‍යස්ථානේත විෘත්ත කරුණා අමාත්‍ය ආචාරය සරත් අමනු ගම පාලිමින්තු මන්ත්‍රී ට්ි ජයරත් රු මෙද පලාාත් හිටපු ප්‍රධහන අමාත්‍යය පේෂල ජයරත්යන මහත්තවරුන් එම අවස්ථාවන්ට එක්ව සිටියා. ලංකාපුර ජයන්ති කනෂ්ට විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩ නගල්ල හ කෑගලු ගම කනිෂ්ට විද්‍යාලේ නව පන්තිකාමර ගොඩනගල්ල සිසුවඇතයට පත් කළේ අමාත්‍ය පියසේන ගමගේ පාලිමින්න්තු මන්ත්‍රී නාල කොන්න්නේ යන මහත්තරන්ගේ ප්‍රදහනත්වෙන් දේවර ගම අල්මදනනා මුස්ලම් ප්‍රාධමික විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගල්ලහ නලළම් පුර අල්ලික්‍ර මුස්ලම් ප්‍රාථමික විද්‍යාලේ පන්තිකාමර ගොඩනගිල්ල, නියෝචෂ අමාත්‍යවරන් වන ඉදික බණ්ඩාරනායක හා චම්පිකා ප්‍රමදාශයන නහත්තරුන් අති විියෘත්ත කරා මන් කඩුව ඇතුමල් පිටිය ප්‍රාථමික විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගල්ල විවෘතකිරීම, විජිත් විජයමනි සොයිසා, ගයන්ත කරුණාතිලකැන අමාතවරුන්ගේ ප්‍රධහනත් වෙන් සිදුකෙරුණා. එමෙන්ම ලක්‍ෂෝවීන ප්‍රාශාලා හා ලක්‍ෂුවෙන ජනපාද නිලදහරී නිවස විවෘත කිරීමද සිදබනා. ලංකාපුර අල්ටෆයි මහා විද්‍යාලයේ දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසුව ඇතට පත් කිරීම මධම පලාත් ප්‍රධාන අමාත්‍යය සරත්ඒ නාක නිියෝච්ච අමාත්‍ය මනුෂ නානයක්කාර, ිමතු න්ත්‍ර තුසිත විචවායන හත්මහත්වන්ගේ ප්‍රධහනත්වෙන් සිදු කරුණා. එමෙන්ම පිබි දෙමු පොළොන්නරුව වැඩසටහනනියටතේ සිංහපුර ප්‍රාථමික විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගල්ලහ තමන්කඩුවකොුදුවත්ත ශ්‍රී සුමනාරාම විහාරස්ථනයේංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විෘතකිරීම සිද වුණ. ලෙවලාන අල්ලක්ෂ මුලින් මධ්‍යමහා විද්‍යාලේ දෙමහල් පන්තිකාමර ගොඩනැගල්ලක් විෘතකිරීමේ කටේතු අමාත්‍ය ෂා් බදයෝදින් රජ්‍යමමාත්‍ය ්‍රියානි විජයවික්‍රයන මත්ම මහත්මන්ගේ ප්‍රධානත්වෙන් සිදු කෙරුණ. මේ සෙදහ රුපියල් මිලන සි හතරක් වැකිරනවා. වත්මන් රජීයටටතේ සැමට එකසේ නීතියේ සාධාරණත්වය ඉටු වන බව අමාත්‍ය තලතා අතුකරල මහත්මය පවසනවා මත්කුඩු ජාවාාර මනිසා දපුුණු රාසියාවෙේතියන කේල්රස්ථානය බවට අප පත්තලාාති කවුලු කල්පනා කරන්නේ කොහොමද මේවා මැඩ පවත්තාගේ. මටදැ සිද වෙලාතිීමන දධනා කාරයෝ යම් යම් කටයතුවලද යම්යම් තදතහිදුති ීරනාරගන සම්පූර්ණයම ඒව සම්බාන්ධය මඩකවත්වීමේ කටයුත්තා ක අපිට කරන්න දීතිය ආණඩු පොක්ෂ අයටක විදදිකඩත් විරුද්ධ පක්ෂ අයටක විදිහකටත් නැහැ ඔොක දෙේක හිදන්නේ අපිට වැඩිය හෝදර විරද් ක්ෂය අයදකැකහ පෙදස් දහයි ජනාධිපති අපේක්ෂගේ කැටියට සරත්වන්සේ මත්තේ ඉලුව කියලල්ල හිරේදාපු යුගයාාවි අමත කර සූදානන්නේ ඇැබඒ අතරාගෙල අපි සූදාාන්නන්න අනින් මිනිස්සුගේ නිගම් පාලිගන්න. අර්ලගන් විල අලවාකුම්ඹුර වහත්. මහා විද්‍යාලේ නව සෞන්ධර්රය ඒකය සිසු අයිතිර පත්කිරීමි අවස්ථාවට එක් විමෙනී අමාත්‍යවරිය මෙම අදහස් පලකළේ. පිබිදිම පොන්නරු වැඩස්ටානයටතේ මෙහි ඉදිකිරීමම් සිදදු කෙරුඩා. බදුු ප්‍රධිපාතිය වර්තමානයේ නිසික්‍රමවේදයක් යටතේ ක්‍ර්‍යත්මක බව පාටලිමින්න් මන්ත්‍රී ක්ෂම ජමාාන මතා පපසනවා. IDන් වෙත ප්‍රකාශයක් සිදුකරමෙනුයි ඒ මහතා මේ බව කියා සිටිය. ඇම ගියන් ආ්ඩුව කාලේ මහිදරාජ පක්සගේ කාලේ. මහිතන්නේ උක් මුදල් තියෙන අය. ඒ අයට බදු වැඩිකිරීම මරෝමව සිද්ධ වුණ නෑ. නමුත් මේ සැරේ මහිතන්නේ අපේ ආණ්ඩුව කාලේ මංගල සම්මරවීර අමත්‍යතුමා මැදිහත් වෙලාන හැම කෙනෙකුටම. සාධාරන බදු වැඩිකිරීමක් කරන මත්තමත්තමයි ඇති කරලා තියන්නේෙ. මේ අතර බදු ප්‍රතිපත්තිය පිළබඳව පාර්ලිේන්තුමන්ත්‍රී චමින්ද විජෙසිරරි මහතාද අදහස් දැක්කුවා. අයිද රාපක්ෂ යුගගේ තුළ නමල් රාජ පක්ෂල ගලදා මාලිකා විස්සර ලැම්ඹගිනි පැත්දි තුමාලා වඩි ජනතාව ැන හිතුවෙන රට නතාවගේ බඩුමිල ඒ දාන්න බදු ගැව්වාඒවගේම ටආදර සුනකයාන්ටතුන්න කෑමවෙල බද අඩු කරයි ඒකා බද්ධ ජල පලදාතා වැඩිදුුණ කිරීමේ ව්‍යාපෘතියටතේ දැනොත්කිීම වැඩ ස්ටක් බදුල්ල ප්‍රාදශලික කායයාලේදී පැත්ව. රාජමාත්‍ය පාලිත රන්ගේ බණඩාර, රාජ්‍යමාත්‍ය රවින් ර සමවිලෙන මහත්තුරුන්ගේ ප්‍රානත්වෙන් වැඩස්ටහන ප ඇතුනා. බදුල්ල කන්ද කැටිය මාපාහන වැව ප්‍රදේශවල වැව් අමුණු දියුණ කිරීමම ව්‍යාපෘතිය අරමුණයි. මෙමගින් ගොවි පවුල් විසිියෙක් දහස් නමසඇති ස්පාක්ෂඳහා සිත සැලසෙනවා. මේ මලියන හර දහස් නමසිතිස් අටකමුදලක් වෙන් කරතිමෙනවා ප්‍රදේශ දේශපාලකින් ඇතුු රාජ්නිධදරින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පදුක්ක සිට හොරන්න දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක නිවසක තාපයක ගැටීම හේතුවෙන් කාන්තාවකමිය ගොස් පුද්ලින් දෙදනකුතුවා ලබාතිබෙනවා. පදුක්ක සිට හොරන දෙසට ගමන් කළ ලොරි රථයක පළමුුව යතුරුපදයක් ගැටී තිබෙනවා. අනතුරින් යතුරු පැදිකරුද බරපතලතු අල ලැබවා! යතුරු පැදිය ගැටීමත් සමග, ලොරේ රියදුරුට වේගේ පාලනයකරගත නොහැකිව අසල තිබූ තාප්පයක ගැටී තිබෙනවා! එහිදී කාන්තාව! ලොරි රතයට යටවීමනිසා තුවාල ලබා හෝමාගම රෝහලට තුළත් කෙරුණ! එහිදී ඇය මියගිය බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කඩා වැටනො තාපයට යටවීමෙන් තවත් පුද්ගලෙකු තුවාල ලබා රෝහල් කතෙරුණා! ලොරිරතේරියතුරු පලාග අතර මෙමන විට ඔහු අත්තරංකුවට ගෙන තිබෙනවා. අධාපන මාත්‍යංශය හා අයිITයෙන් එක්ව සංවිධහන කරන, මාධ්‍ය ප්‍රදීප සම්බන්ත්‍රණ මාලාවේ, තවත් අධරක් ගම්පල වික්‍ර බාහු ජාතික පාසලේදී මෙවන විට සාර්ථකව පැවැත්වෙනවා. මා්‍ය ශේත්‍රය පිළිබඳව පාසල් සිසුන්ට පුළල් දැනමක් සහ අවබෝධයක් ලබාදීම මාත්‍ය ප්‍රදීප වැඩසටහන් මාලාවේ අරමුණයි. ගම්පොල වික්‍රම බාහු ජාතික පාසලේදී මෙවර පැවැත්වෙන්නේ මාත්‍ය ප්‍රදීප සම්න්ත්‍රණ මාලාවේ දහතුන් වන අධීරයි. ගම්පොල කලාපධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රමසිරි මහතා ප්‍රධහන ආරධිති අල්ලෙස මෙමවස්ථාවට සහපාගේ වීසිටිනවා ප්‍රදේශයේ පාසල් රැසක දරු ැරියන් සහ ආචාරිවරුන් ඒ සඳහ ඉතා උද්‍යයෝගෙන් සහපාගේ වසිටින ආකාරයල් දැකතහැකි අITයෙන් මාත්‍යචාලයේ ප්‍රවීන මාත්‍යවේදින් ැසක්ම මෙම අවස්ථාවට එක් වීසිටිනවා. මාත්‍ය ශේත්‍රයේ ඥයික මෙින්ම ප්‍රයෝකික දැනුම ලබාදීම සඳහා වැඩසටහන් රැසක් මෙහි සංවිධාන කරතිබෙනවා සංස්කරණය අංගරචනය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු මෙම ස්ථානයතිීම පැවැත්වීමද විශේෂත්වයක්. මාත්‍ය ශේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන ශිෂ ශිෂ්‍යාවන්ට රැකියාව පිළිවද මාර්ගෝපදශනයක් ලබාදීමද මෙහිදී සිදුකෙරෙනවා. කෘෂිකර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය වෙන්වෙන් වැව්දහස්සක ගම්තහස්සාක දැවැන්ත ප්‍රති සංවර්ධන වැඩපිළිවෙලෙ ක්‍රියත්මකයි. ඒ ඇතේ දෙසය අනුහත්වන වැඩසටහන අද ආරම්භ කරෙනවා. අපි පවලයි අපිකාන්නේේ කෘෂිකර්ම සංවර්ධන සැස්ම යටතේ ක්‍රාත්මක ව්‍ය දහා අටහි ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසයි වැව්දහසක් ගම්දහසක් වැඩපිළිවෙඩ ක්‍රාත්මක වන්නේ. රජේ තවත් සංවර්ධන ක්‍රියාදාමයක් යතාාර්ථයක් බවට පත් කරමින් වැව්දහසක් ගම් දහසක් වැඩපිළිවිේ දෙසේ අනු හත්වන වැඩසටහන හිගුරක් ගොඩ කඩු කලියාව සයඹලාගහ ගම්හනය ஆස්ත්‍රිතව அது ආරභ වෙනවා. අමාතය මහින්ද අමරවර මහතාගේ ප්‍රදහනත්වෙන්. මෙම වසර තුළ වැව් දහසක් සහ ඒ ආශත්‍රිතව ඇති ගම්මාන දහසක ප්‍රතිසංවර්ධනය කිරීම වැඩ පිළිවෙලේ අරමුණයි. දෙසය අනු අට සහ දෙසි අනු නවවන වැඩසටහන් මාතලයේ ිස්ට්‍රිකේ කෙන්ට්‍රකර ගනිමින් හෙට ආරම්භකිරීමට නියමිතයේ. මාතර ප්‍රදේශී මාර්ගර් රැසක සංවර්ධන කටයුතු මේදිනවල සිදු කරෙනවා. ඒ සඳහා වෑකරන මුොද, හරුපියන් මියන අසූ පහය දශම තුනක්. රටපුරා සංවර්ධන ව්‍යාපති රසක් මේ වන විට ක්‍රියත්මකව පවතිනවා. ඒ පිරිිමඳ තොරතුරු සංවර්ධන පුවත් විශේෂන්ගේ. අතර උයන්ත්ත ධර්මරත්නමාවත, දැල් කඩමාවත, කනත්ත ගොඩ කම්ුරගමුවමාවත, රොහුණු සිරි උද්‍යානමාවත, තොටමුණ මාවත ආදී මාර්ග රැසක සංවර්ධන කටයුතු මේදිනවල සිදුකරෙනවා. වසර ගණනාවක් පුා මෙම මාර්ග අබලන්ව පැවතිීම හේතුවෙන්, ප්‍රදේශය ජනතාව මහත් දෂ්කරතාවේකටයි මුහුණදී සිටේ. මේ වන විට මාර්ග සංවර්ධන කටයුතු සයට අනුවකින් පමණ අවසන් වීතිබෙනවා සුන්ට ඉතින් දස්කර බාධක කරදර මැද්දේ අප ජීවත් වනේ රජයන් ගෙනියන ව්‍යාපාරවලට අපි හරීම සතුටිය අපි හරිම කැලතියි. කිසිීම දෙයක් අපිට තියාගන්න බැරි අපහසුතාවයක් ඇත්තනම තිබුණ අපිටේ ඒමට්ටම නැතිවේවී කියලා හිතන මේ වගේ පොජෙක්ට එකක් කරලා ඒ විදිට මේටික හරියට සැසුම් වුණු නිසා වෙන්. මේ වගේ කාලයක්තුළ මෙම කෙරෙක ගෙන ගොඩාක්ම සතුටුයි. ගම්ම හැම ප්‍රදේශයක් මේ වගේම කරෙනවක් ගොඩක්හොඳ. අන්න අරම අල්ලසාර් ජාතික පාසලේ දෙමහල් ගොඩනගල්ලේ ඉදිකිරම් ආරම්භ කෙරුණා. ඒ අමාතය රිෂා් දධුදී මතාතගේ ප්‍රදහනත් වෙන්. ඒසඳහා වැකන මුදර රුපියල් මිියන විසා. මේ අතර පාලිමින්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රදහනත්වෙන් නාතන්ඩිය දම්මවිස්සර ජාතික පාසලේ නව තෙමහල් ගොඩනගෙල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැෑකිරන බුතර රුපියල් ලක්ෂ හාහර්සයයක්. ළඟම පාසල හොඳම පාසල ව්‍යපෘත යටතයි මෙහි ඉකිරීම් සිදුවන්නේ. சூரிய வවල් හත් போோරුව විද්‍යාල නව සௌධර් ඒකையை ඉකිරීමම් ආரம்ப කෙරුණා. ඊට வெண்කර ඇතිමුතුල රුපියල් ලක්ෂ්‍රදහයක්. දුණු පලස්ස බහමන්ත්‍රී සුදිත්මුතුකුමරණ මහතා, ඒ සඳහා දායකත්වේ ලබා දෙනවා. විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ක පවැති මෙම ගොඩනගල්ල ඉදිකරදීම දරුවන්ගේ කුසලතා ඔප්නන්වීමට මනා පිටි வහලක් වනවා. හතර වෙන සරසවි සම්මා නවල්ලෙල් ආති උත්කර්ශවත්ව පැවැතුනා. ඒ අග්‍රමමාතියේ වනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදහනත්වෙන්. ශ්‍රීලං කියය සිනමා ශ්‍රේත්‍රේ ියල න්ගේ සිනமா බලාපොறுත්තුූ වූ සරසවි සම්මාන ஒலிල් බண்டරனைක සම්මත්‍රණ ශාලාවේදී ඊයේ පවැත්වනා. හෙළේ අග්‍රගන්න සිනமாவேදී ஆචරල් ලෙස්ට ஜேம்ஸ் ரிස් මහතා නමින් මෙවර උලෙල නම්කර තිබීම විශේෂත්වයක්. පත්තර කලාවී මහකිදර ලේ හවස් ආයිතනයයි සරසවි සම්මාන උලෙල සම්විධහන කළේ කාගල් සාහිතනය ඒ සඳහ ප්‍රධානුග්‍රහකත්වේ ලබාදුන්නා මාධ්‍යනුග්‍රහය ලබාදුන්නේ තෙලිවිෂන් කලාවේ මහගෙදර අයිITෙන් මාත්‍යචාලයයි. මෙවර සම්මාන්න උරලේදී දෙදහස් දාසය තෙදහස් දාහත වසර දෙක සඳහ සම්මාන පණහක් පිරිනැමුණ. එහිදී දෙදහස් දාහතේ හොඳම නැගියෙන නිලිය ලෙස සම්මාන දිනාගත්තේ රංගන ශිල්පිණ තිසුර යෝනිකා. රංගණ ශිල්පී දිනෙත්ත සිල්වා දහදාහේ හොඳම නැගීන නලවා සම්මානය දිනාගත්තා. දෙදහස් දාහතේ හොඳම නිලියට හිමි සම්මානය දිනාගත්තේ, පූචා උමාශංකර. දෙදහස් දාහතේ හොඳම චිත්‍රපට ලෙස සම්මාන දිනාගත්තේ විසි අට චිත්‍රපටයි. දෙ හස් දාහතේ හොඳම සංගහිත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ආචාරේ රහණ වීර සිංhඥාන් දිනාගත්තා. ආදරනියය කතාවක් චිත්‍රපටේ වෙනුවෙන්, දෙදහස් දාසේ හොඳම ගයිකාව සම්මානය දිනාගත්තේ කුෂානි සදරකායි. අලි කතාව චිත්‍රපටය වෙනුවෙන් විදූෂාය ත්‍රාංචලී දෙදහස් දාහතේ හොඳම ගායිකාව සම්මානය තිනාගත්තා මෝටර් බයිසි කලය චිත්‍රපටය වෙනුවෙන් අජත් කුමාර සිරි දෙදහස් දාසී හොඳම ගායකයා සම්මානය තිනාගත්තා දෙදහස් දාහතේ හොඳම ගායකයා ලෙස සම්මාන දිනාගත්තේ දුමාල් වරණකුළ සූරියයි ඒ ප්‍රේමේ නම් චිත්‍රපටේ වෙනුවෙන් ආචර්ය ලිට ජම්ස් පිරිස් සිනම භිමානී සම්මානය සුමිත්‍ර පිරිස් මහත්මිය වෙත පිරණැමුණ එෙදහස්දාහතේ රනපාල බෝධිනාගොඩ අනස්මරණ සිනමමා සාහිත්‍ය සම්මානය මහචාරයේ ඩයිස් ගුණරත්නට හිමියුණා. කතා නායකරූ ජයිසූරියල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය මමාත්‍ය ඉරන් වික්‍රම රත්න නියෝච්චමාත්‍යවරුන් වන ලසන්ත අලකේ වන්න රජන් රාමණයකෙන මහතරුන්ැතුරු පිරිසක් මෙමවස්ථාවට සහභාගේ වුණ. සසුනට අරු වැඩස්ටහනයටතේ දිවෙන පුරා වෙෙර විහරස්ථානවල සංවර්ධන කටේතු සාර්ථකව සිදු කරෙනවා. අයටේ වෞ්නිියාව මහකඩකොඩඩිය පුරාණ ගල්ලෙන් විහාරස්ථානේ චෛත්‍යයේ ඉදිකිරීමම් අද ආරභ කිරුණා. වෞනිියාව මහකච්චකොඩිය පුරාණ ගල්ලෙන් විහරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදස්ස මහතාගේ ප්‍රධානත්වෙන්. මේ සඳහා වැෑකිරණ බුදල රුපියල් ලක්‍ෂ තිස් පහක්. මසහයක් තුළ එහි ඉදිකිරීම් නිමකිරීම අපේක්ෂාවයි. විවිධ උද්ගලයෝ තමතමන්ගේ පියවරුන් මෞවරු දේශපාල නායකින් සමරන්නට විවිධාකාරයේ වැඩටයුතු ක්‍රියපක කර. ජැමග සිරු දෙනාමදන්නවා පහුගිය කාලේ මහජනමුදල් රාජ්්‍යර්මුදල් රටේ සල්ලි පුතුජනතාවගේ සල්ලි පාවිච්චි කරලා. ඒ තම තමන්ගේ දෙමෝපියන් සමරන්නට විවිධාකාරයේ වැඩ කටයුතු ක්‍රියාප්ක කරට. දැන් ඒ කණ්ඩායම් තමයි අද මහා හඬක් නගන්නේ සම්බුත්්ධ ශාසනය අනතුරේ කියලා. තල්මසුගගේ සිරුරක පපුත්තලම වෙරලතීරයට ගොඩක සාතිබෙනවා. පුතලම දළුව නිර්මලපුර වෙරලතීරයට විශාල ප්‍රමාණයේ තල්මසුගේ සිරුරක්ක ගොඩක සාතිබෙනවා. මෙය දින ගණනාවකට පෙරමියගිය තල්මසුගේ සිරුරක් බවයි දිවරීන් පවසන්නේ. මාසේක කාලයක් තුළ පපුත්තලම වෙරලතීරට තල්මසුන්ගේ සිරුරු හතරක් ගොඩගසා ඇති බව පුත්තලම සහකාර වනජීවේ අධ්‍යක්ෂ WMAS චන්ත්‍රරත්න මහතා ප්‍රකාශ කලා. විශේෂ අවධානය යොමුකර මේ සම්බන්ධයෙන් ස්වාබැලීමට කටයුතු කරන බයි ඒ මහතා වැඩිදුරට අත ප්‍රකාශ කළේ. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. ායාරප ශිල්පීන්ගේ සංගමය ප්‍රථම වරට පවත්වනු ලබන අන්තර්ජාතික චයාරප ප්‍රදර්ශනයක් කොළබ සෞන්දර විශවවිද්‍යාලේදී ආරම්භ කරුණා.රටවල් තිස් පහග නිර්මාණ දෙසිය පණහක් ප්‍රදර්ශනය සඳහයි කර තිබෙන. නියෝච්ච අමාත්‍ය ලසන්තාලගහි වන්න චායරප සංගමයේ විධයිකද්‍යක්ෂ විමල් අමරතුන්ගේ නහත්තරු ැතුල් පිරිසක් මෙසදහයිෙක් ප සිටියා. ප්‍රදර්ශනය හෙටදිනේ පැවැත්වීමටනීමතයි. ෝපක් සහ ඇගිපිස් දෙදහස් දහට ප්‍රදර්ශනය ලබන පස්සුනදා දක්වා බන්්ඩාණයක අනුස්මරණ ජාතන්තර සම්න්ත්‍රන ශලාාවේදී පැවැත්වීමට නමිතයි. ආහාර ඇසුරුම් සහ කෘෂිකර්මය නක්ෂේත්‍රෝසයේ, ප්‍රදර්ශන කුටි ගණනාවක් ප්‍රදර්ශනය සඳහ එක්කර තිබෙනවා. දෙදහස් විස්ස ජනාධිපතිවරනය සදහ සුදුසු අපේක්ෂකයකු තෝරැනීම පිළිබඳ විදවතුන්ගේ අදහස් ලබා ගැනීමක් පසුගේ දා කොළපදී පැවැත්වනා. දේශ ශක්ති ජාතික ව්‍යපාරයයි මේ සංවිධහන කරතිබුණේ, පූච, ඉත්්‍යෑපානයේ දම්මා ලෝක ස්වාමීින් වහන්සේ සහ, දේශශක්ති ජාතික ව්‍යාපාරයේ සභපති, හෙම කුමාර නානැක්ක අරමහ ඇතුළු විදවතුන් රැසක් මෙහිදී අදහස් දැක්කූවා. දාහත්වල වටත් පත්වන ලබන යුදගනාව පෙරහැර තුන්වලතිනටත් විදි සංචරය කලා. සංස්කෘතිකාග රසකින් පෙරහැර සමන් විත වුණ. යුදගනාව පුරාණ රජමහා විහරස්ථාන, දායක සභව සහ බුදධල ප්‍රාදේශීල්ලේකම් කාරයාලියයි මේ සංවිධහන කරන්නේ. සාබ් බේරුම් කරන සභාව වැදගත්කමයානුවෙන් වැඩමුළුවක් පසුගේදා කොළබදී පවැත්වනා. ශ්‍රී ලංකා වානජ හාකාර්මාන් මණ්ඩල සම්මේලනය, සාක් බේරුම් කරන සභව ශ්‍රී ලංකා ජාතික බේරම් කරන මධ්‍යස්ථානය එක් වයි වැඩමුළුව සංවිධහන කරති බුණේ දෙෙස්විදෙස් නිරදධහරින් රැසක් මේසදදාහ එක්ව සිටියා. කලා ශිල්පිණී ලක්නාාකිත්මිනිගේ ශයිලී ඒක පුද්ගල චිත්‍ර ප්‍රදශනය කොලබප ලයිනල් වෙන්ට් කලාගාරයදී පවැත්වනා. මෙම ප්‍රදර්ශනය සංවිධහන කරතිබුණේ දෙවන වරටයි. මෙම අවස්ථාවට කලාකරුවන් නැතුළු විශාල පිරිසක් සහභාගේ වුණ. ප්‍රදර්ශනය ලබන පස් වනදා පවැත්වීමට නීමිතයි. නිදහසේ වේදිකාව සංවිධහන කළ මාත්‍ය හමුවක් කොළපති පැවැත්වනා පාර්ලිමෙන්න්තු මාන්ත්‍රී ඩිලාන් පෙේරා පාර්ලිමින්තු මන්ත්‍රයේ ස්SP දිසානයකෙන මහත්තරන් මෙහිදී අදහස් තැක්කූවා. අම්පර කැපෙටිපොල දෙතිි පාසලේ අභිනවෙන් නෙති කරෙන බුදුමතුර සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවීම පසුගේදා සිදුකෙරුණා. ඒකොළ බානන්ද විද්‍යාලේ මනුසත් පවෞර සංගම අනුග්‍රහැනයි. සෙසුම් සදහා වශ්‍ය පාසල්ලප කරන පරිත්‍යාග කිරීමක්ද මෙහිදී සිදු කෙරුණා මහ සංගරත්නය ඇතුළු ආචාරම්ඩලය මේ සඳහ එක්ව සිටියා. මෙවර ශිෂත්ව භාගයට පෙනය සිටින මතර රහල ද්‍යාලයේ සිස තරුවන්ට ආශිර්වාත පැතිම වෙනුවෙන් සවිධාන කරපින් කමක් මාතර පුාණ මන්තින්ද විහාරස්ථානයේදී පැත්වුණා විද්‍යාලයේ විදුහල්පති ෆ්‍රරන්සිස් වෙලේගේ මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ආදශෂ්‍ය සංගමයයි ඒය සංවිධහන කළේ. දැන් ප්‍රඩපුුවත් අනු හයවන ජාතික මල්ලක්‍රඩාශූරතාවලයේදී තවත් නව තරග වාර්තාවක් පිහිටුුවීමට හිමාශ ඒෂාන් සමත් වනා. ග දාස ක්‍රඩපිටිය පවැත් වனතරங்கවයට கி්‍රඩක கி්‍රඩකාவா හත්සිය පනස් දෙකක් එක්ව සිටනවා.ඉසව තිසායක් ඇටතේ ඔවුන් රங்கබීමට පවිසීමට නියමතයි.තරங்கவලயே දෙவන දිනවන අ தරங்க ஆரம்ம்ப වූයේ மටர்ද සවෙන්. ඊට ්‍රීඩකயின் පනස්ු දෙෙක එක්ව සිටියயா. මෙ අතර මීඩර් සිය ඉසව්වේදී නව තරගවාර්තාවක් පිහිටුවීමට හිමාශ ේෂාන් සමත් වනා. ඒ තත්පර දහයි දශුමහතරිස් එකකින් තරගාව සන්කරමින්. මෙ අතර තවමත් තරගවලියදී ිහිවී ඇත්තේ ඒින් නව ජාතික වාර්තාවක් පමණයි. තරගාවලිය ආරභ කළ මිටල් තුන්දහා බාධකදිීම ඉසවවෙන් එය පිහිටුවීමට ඊයේ තිනේදී නිලානි රත්නායක සමත්වනාා. ජාතික ක්‍රඩා විද්‍යායතනය අධ්‍යක්ෂ සජි චයිලාල් මහතාගේ පහුණු කාරිත්වයටත්ේ ඇය මෙම වාර්තාව පිහිටුවීම විශෂත්වයා. සමගින් දිවා පොත්්‍රකාශය අවසන් වනවා. පසරුද් දෙකේ සිට අපගේ පැැ පෝතිකාශයේ බල පපුරොත්තුවන්න සුමදෝසක් www.ipnnews.telk.